මඩකලපුවට ඊසාන දෙසින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබෙනවා. අදාළුයම 1:29ට පමණ මෙම භූකම්පනය සිදුව තිබෙනවා. රික්ටර් මාපක 4.65ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු අවදානමක් නැති බවද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා. මේ ඒ සම්බන්ධයෙන් සියතට වැඩිදුරටත් අදහස් පළ කළ භූවිද්‍යාඥ අජිත් ප්‍රේම්. ඇත්තටම අපි ඉන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තලය තුළනේ. එතකොට මේ ඉන්දු ඕස්ට්‍රේලියානු තලය ගිහිල්ලා යුරේෂියානු තලයත් එක්ක ගැටීමක් තමයි සිදු වෙන්නේ. එතකොට මහද්වීපික මහද්වීපික තලමායි මාසිකව ගැටීමක්. මේ පොළව අභ්‍යන්තරයේ තියෙන ශක්තිය නිදහස් කරගන්න ස්වාභාවිකව ක්‍රමවේදයක් විදිහට භූතැටියක් අපි ඉන්න ඉන්දු ඕස්ට්‍රේලියානු තලය දෙකට කැඩිලා ශක්තිය නිදහස් කරනවා නම් පහසු තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ වගේ නව භූතැටි මායිමක් නිර්මාණය වෙමින් පවතිනවා කියන එක තමයි අපේ අදහස. භූතැටි නිර්මාණය වෙනවා නම් ඉතරහට ගානාවක් ගිහිල්ලා භූවිද්‍යාත්මක කාල පරිච්ඡේදයක් තුළ මේ තලමායිම සිදු වෙන්නේ මුහුද තුළ තමයි. ඒකට විශ්ව පරිමාණයේ විශාල අධයක් ආවොත් සුනාමි තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තියෙන එක බැහැර කරන්න බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.